සුබ දවසක් කියලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මේ වීඩියෝ එක කරන්න හේතුවේ ගොඩක් දෙමව්පියන්ට තියෙන ගැටලුවක් ගැන කතා කරන්න. ඒ තමයි ගොඩක් වෙලාවට දරුවන්ට උණ හැදුනහම දෙමව්පිය ඉතාම කලබල වෙනවා මේ උණ අඩු කරගන්න විදිහක් හොයලා. විශේෂයෙන්ම උණ වලිප්පු හැදුන බබාලගේ අම්මලා නම් ගොඩක් වෙලාවට බය වෙනවා ඒගොල්ලන්ගේ දරුවන්ට නැවත උණ වලිප්පු ඇති වෙයි කියලා. මොකද උණ නිතර නිතර එන්න ගත්තාම මුලින්ම කියන්න ඕනේ උණ කියන්නේ රෝග ලක්ෂණයක් විතරයි. ඔයාගේ බබාගේ ඇඟේ තියෙන මොකක් හරි අසනීපයක් නිසා උණ ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට වෛරස්, බැක්ටීරියා ආසාදනයක් වගේම ප්‍රදාහක තත්ත්වයක් නිසාත් උණ ඇති වෙන්න පුළුවන්. ප්‍රදාහක තත්ත්වයක් කිව්වහම ඇපෙන්ඩිසයිටිස්, ආතරයිටිස් වගේ රෝග තත්ත්වයන් වලදීත් ඔයාගේ දරුවට උණ මතුවෙන්න පුළුවන්. ඒ නිසා උණ පාලනය කරගත්තා කියලා සමහර වෙලාවට දරුවගේ ඇඟේ තියෙන රෝග නිදානය හොඳ වෙන්නේ නැහැ. ඒ කියන්නේ උණට හේතු වෙන රෝගය හොඳ වෙන්නේ නැහැ. ඔයා කරන්නේ తాවකාලිකව දරුවගේ රෝග ලක්ෂණයක් පාලනය කරගන්න එක විතරයි. වෛද්‍යවරු විදිහට දරුවගේ උණ පාලනය කරගන්න, එහෙම නැත්නම් උණ අඩු කරගන්න අපි නිර්දේශ කරන එකම විදිහ තමයි නියමිත මාත්‍රාව අනුව පැරසිටමෝල් කියන ඖෂධය ලබා දෙන එක. හැබැයි ගොඩක් දෙමව්පියන්ට තියෙන ගැටලුව තමයි මේ විදිහට නියමිත මාත්‍රාවෙන් පැරසිටමෝල් දුන්නත් දරුවට පැය 6ක් යන්න කලින් නැවතත් උණ එන එක. මේ වගේ වෙලාවකදී ඔයා මොනවද කරන්න ඕනේ? මේ වගේ වෙලාවකදී ඇත්තටම කරන්න තියෙන්නේ ඔයාගේ දරුවට පැරසිටමෝල් දීලා තියද්දිත් නැවත උණ එනවනම් පැය 6ක් යන්න කලින් ඔයාට පුළුවන් මද රස ජලයේ ඔයාගේ දරුවව තෙමන්න. මේ විදිහට ඔයාට පුළුවන් නැවතත් පැරසිටමෝල් මාත්‍රාව ලබා දෙන්න කලින් දරුවගේ උණ පාලනය කරගන්න. හැබැයි හොඳින් මතක තියාගන්න, කිසිම වෙලාවකවත් දරුවගේ උණ පාලනය කරගන්න, එහෙම නැත්නම් දරුවගේ උණ බස්සන්න කියලා පැරසිටමෝල් වලට අමතරව වෙනත් කිසිම ඖෂධයක් ලබා දෙන්න එපා. උදාහරණයක් විදිහට අපි දැකලා තියෙනවා සමහර වෙලාවට උණ අඩු කරගන්න කියලා ඩෙක්සමෙතසෝන්, ප්‍රෙඩ්නිසිලෝන් වගේ ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධත්, ඊට අමතරව ඇස්පිරින් කාණ්ඩයේ ඖෂධ වන බ්‍රූපන්, මෙපනමික් ඇසිඩ් වගේ ඖෂධත් ලබා දෙන අවස්ථා. මේ වගේ බෙහෙත් වෛද්‍ය උපදේශකෙන් තොරව දරුවට ලබා දුන්නොත් එහෙම අනවශ්‍ය සංකූලතා ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු ඔයාගේ දරුවට තියෙන ඩෙංගු රක්තපාත වුණ කියලා. මේ වගේ ඖෂධයක් ලබා දීම මගින් ඩෙංගු රක්තපාත තත්ත්වය ඉතාම භයානක සංකූලතාවයන් දක්වා ගමන් කරන්න පුළුවන්. ඒ නිසා කිසිම විටකත් උණ අඩු කරගන්න කියලා වෛද්‍ය උපදේශකින් තොරව පැරසිටමෝල් වලට අමතරව කිසිම බෙහෙතක් දරුවට ලබා දෙන්න එපා. දරුවට නියමිත මාත්‍රාවෙන් පැරසිටමෝල් දීලා උණ අඩු වෙන්නේ නැත්නම්, දවස් 3කට වඩා උණ තියෙනවා නම්, ඉතා තද උණ එනවා නම් අනිවාර්යයෙන්ම ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕනේ. අර මම මුලින් කිව්ව වගේම සමහර වෙලාවට ආසාදනයක් නිසාත්, දරුවාගේ තියෙන ප්‍රදාහක තත්ත්වයක් නිසාත් මේ විදිහට උණ එන්න පුළුවන්. ඒ නිසා හොඳින් මතක තියාගන්න උණ කියන්නේ රෝග ලක්ෂණයක් මිස රෝගයක් නෙමෙයි. උණ පාලනය කරගත්තා කියලා දරුවාගේ රෝගය සම්පූර්ණයෙන්ම සුව කරගන්න බෑ. මේ වගේ වැදගත් වෛද්‍ය කරුණුත් එක්ක අපි ඉතා ඉක්මනින් හමුවෙමු.